අම්මට නම් අපුක මගේ යාළුවෙක් ඉන්නවා. මට තමයි ඔක්කොම තහනන් නීති. මං ගියේ නිකන් නෙමෙයිනේ පුතා. ඉස්සරහා කැලේ හරි මනුස්සෝ වේ දාන්න පුළුවන් කියලා බලන්න ගියේ. පටන් ගන්න ළමයි හතර පස් දෙනෙක් හොය වෙන්න පුළුවන් කියලා ජස්ට්‍රේට කිව්වා. හතර පස් දෙනෙක්? ඊට වැඩිය හොඳයි නිකන් හිටියන. එහෙම කියලා බෑනේ පුතා. තාත්තට තනියම පුළුවන් ද මගේ වෙත සල්ලි ගෙවන්න. ඉක්මනට සල්ලි ගෙවලා දැම්මොත් අපිට ඉක්මනට ගියයි තිබෙනවනේ. මටත් ජොබ් එකක් හම්බුනා නම් සපෝට් එකක් දෙන්න තිබුණා. ඒ මංගල්‍ය කොහොම හරි කෙල්ලනේ ඊට පස්සේ තමයි අපේ ලොක්මිස් අයිවන්සව කසාද බඳලා තියෙන්නේ. ඉතින් ඇයිද ඒ මහත්තයා ආයෙත් අපේ බාලිකා නිවාසයට එන්නේ? කසාද බඳින්න ලැබුණායි කියලා ඒ දෙන්නගේ තරහක් නැහැ. ඉන්දල හිටලා ඒ මහත්තයා ඇවිල්ලා හිටන් ලොක්මිස් හම්බ වෙලා කතා බහ කරලා යනවා. ඉස්සෙල්ලා ඒ මහත්තයා ගේකුත් හදලා තියෙනවා ලොක්මිස්ව බඳලා හිටන් පදිංචි වෙන්න කියලා. අපිට ওই විස්තර ඔක්කොම කිවි ලොක්මිස්ගේ නෑදෑ වෙන එක්කෙනෙක්. ඒ මහත්තයාගේ අක්කා කුමාරි මේ මංගල්‍යයට විරුද්ධ වෙලා අන්තිමේ දෙන්න වෙන් වෙලා තියෙනවා. සුදර්මලත් ගෙදරින් ගියානේ. ඒගොල්ලන් ගයක් හැදුවද? නෑ, සුමන් දාස වැඩ කරන කම්පැනියෙන් එයා මේ බාගෙට හදාපු ගයක් අරගත්ත ටිකෙන් ටික ගෙවන්න කියලා. ඒ ගෙදර තමයි දැන් ඒගොල්ලෝ ඉන්නේ. ඇයි ඒගොල්ලන් හදිස්සියෙම ගියේ? කුසුමලත ආව මහ ගෙදර පදිංචි. සුමන් දාස පුළුවන් තරම් උත්සාහ කළා එක නවත්තන්න. ඒගොල්ලන්ට යන්න එපා කියලා දල්සියක් හරි සැමී හරි අවවාද කළේ නැද්ද? ඒක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක් බින්දු. අක්කා නගෝ තුන් දෙනා පුරකනෝ පරණ මහගේ බෙදාගන්න බැරි. හිටියත් මාසමකින් තමයි ඉඳ වෙන්නේ. සැමීට ඉන්න එක කරදරයක්ද? තාම නම් නෑ. මම ඉතින් උදේට කන්තෝරු යනවා හවස ගෙදරින්. ඒක හිටානි දමත් ටෙන්ෂන් නෑ. පතරදි කර්මාන්තේ මුලින්ම ආරම්භ වූ රට චීනේ. ඔය ඉන්ටර්වියු එක තියන්නේ රෙඩි ෆැක්ටරි එක නිෂ්පාදන සහකාරයෙන් බඳ ගන්න හින්දා මං හිතන්නේ රෙඩි ගැනම වෙන්නේ නැති අහන වැත්තේ. පුතාලා ඇසිනේ. ඔය මොනව හරි අහන්නද? සම්පත්ත ඉන්ටර්වල් එකට යන්නම තමයි මං ওই පොත අරන් ආවේ. රෙඩි ගැන ආයෙ කියලා හිතන ප්‍රශ්නයි ඒවට උත්තරයි මේ පොතෙන් බලාගත්තද පුතා? මිනි ගවම මුලින්ම හඳුන්වා දුන්නේ 1964 බ්‍රිතාන්‍ය මේරි කොන්ට්. අත්ලේන්සේ උපත සිදු වූයේ කාතින්ද? 14 වෙනි සතවර්ෂයේ දෙවන විචිත රජතුමා. ඇඳුම් මැද්දද? එට උදේ මදිනම්. හෙට උදේ කරන්න නැති වුණොත් මම මැදලා දෙන්නම්. සුමනේ, ඔයහෙට පුතත් එක්ක යනවා නේද? ඒ මොකටද? පිස්සු. පකොම තනියෙන්. ඇයි මට බැරි? කී දිනෙක එක්ක ගියත් ඉන්ටර්වියු බෝඩ් එක ඉස්සරහට යන්නේ මම තනියමනේ. Thank you.
සැම්සන් මගේ ට්‍රෝෆි එකක් හදලා ගේන්නද? තිබුණොත් හොඳ. සුධර්ම හිටියනම් මේ වෙලාවට කෝපි කෝප්පයක් වරදින්නේ. මේ ළමයි තාමත් නැහැනේ. කවුද කුසුමලතාවද? ඔව්. ඒ ළමයින්ට මෙච්චර රෑ වෙලා සාප්පු අරලා තියන් දෙපා කියන්න ඕනේ. තාල්සියක් කබය වෙන්න එපා. කුසුමලතාගේ සාප්පුවට වැඩිපුර ඕඩර් ලැබිලා ඇති. එතකොට ඩයස්ගේ ප්‍රින්ටින් ප්‍රෙස් එකටත් ඔය හෑන්ඩ් බිල්ස්වත් මොනවා හරි ඇවිල්ලා ඇති. ඒකයි පරක්කු වෙන්නේ. ඒ වුණත් ඔය මහරෑ වෙනකල් අරගෙන ඉන්න එක හොඳ මදි නේද? මිනිස්සු සල්ලි හම්බ කරනකොට රෑ වෙනවා දවල් වෙනවා ඒ තරම් ඉතින් ගාණක් නැහැ. ඒ වුණාට සල්ලි විතරක් හම්බ කරලා ඇද්ද? තමගේ ජීවිතය ගැන කල්පනා කරන්න ඕන නේද? සල්ලි හම්බෙනකොට මිනිස්සු ජීවිතය ගැන එච්චර කල්පනා කරන්නේ නැහැ. කොදුමගේ හොට්ලේට් එක ගත්තේ? තර ටික තෙමිලා ලිප පත්තු කරන්න බෑ. අනේ වතුර හොඳටම නටන. සුදු මාමට කෝපි එක. සුදු මාමට විතරයි. අද ටිකක් සීතලයි මටත් එකක් තිබුණොත් හොඳයි. අන්දනීගේ බඩුවක් මුට්ටක් කවුරුත් ගත්තොත් හරි කේන්ති යනවා. මට හින්දා බැන්නේ නැත්තේ. කල දවස පහ වෙනකොට ගෑනු ළමින්ට කේන්තිනවා වැඩි. නන්දරින්ට දැන් 34ක් පැනලා. ගෑනු වුණාම අවුරුදු 35ට ඉස්සරලා බඳින්න ඕනේ. දරුවන් ලබන්න හොඳම වයස අවුරුදු 18ක් 35ත් අතර කියලා මේ මම කීවා මේ ළඟදි පොතක. මොකද්ද මේ facts for life ද නෝ මොකද්ද කියලා. ඔව් කුසුමලතායි සුධර්මයි 22 වෙනකොට දීලා 35 වෙනකොට එදෙනගේ ළමිනුත් ලොකු. ඒ ළමයිත් දැන් පිළිවෙලක් වෙන්න ඕන වයසට ලං වෙනවා. නන්දනී තාමත් ගෙදර. දර්ශයක් ආ නන්දනී ගැන ආයිසරයක් උනන්දු වෙනවා නම් හොඳයි. නැත්තම් දර්ශයක්කට මහ බරක් වෙනවා. චාල් සිටියන ළමයිගේ බර එයාගේ කරට ගන්න. ලොකු දෙන්න කසාද බඳලා දෙනකොට චාල්ස් අය හිටියේ නෑ. ඒ වැඩ ඔක්කොම අක්ක කළේ තනියම. නන්දනී ලේසියම දෙන්න පුළුවන් කාලේ අපත ගියේ එයාගේ වැරැද්දේ. එයා හෙව්වේ අංග සම්පූර්ණ මිනිස්. අංග සම්පූර්ණ මිනිස්සු ගන්න ගියොත් නම් ඉතින් Thank you.